තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙවෙයි ඊයේ වන විට අරගල බිමේ පිරිස තීරණය කරගෙන තිබුණා අද දවල් 2 වන විට ලේකම් කාර්යාලය බාර දෙන්න ලේකම් කාර්යාලයෙන් සියලුම විරෝධතාකරුවන් ඉවත් වෙන්න ඒ බව ප්‍රසිද්ධ කරලා තිබුණා එවන් පරිසරයක් යටතේ ඊයේ රාත්‍රී සිදු කරන ලද පහර දීම අතිශයින්ම අමනෝඥ ක්‍රියාවක් හෙලා දැකිය යුතු ක්‍රියාවක් හැටියට තමයි අපි දකින්නේ ඒකට හේතුව එවන් අරගලයක් විසඳීමේලා අවි ආයුධ බලයේ යොදවීම ලෝකයේ කිසිවෙක් අනුමත නොකරන නිසා ඒ ජාත්‍යන්තරයෙන් විශේෂයෙන්ම කියලා තිබුණා මහජන අරගල අවි බලයෙන් මැඩපවත් ගන්න ඉදිරිපත් වෙන්න එපා කියලා රජයට ඇත්තෙන්ම අවවාද පවා දීලා තිබුණා අරගල කරුවන් નિરાයුධව ඉන්න අවස්ථාවේ નિરાයුධව ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණ කරන අවස්ථාවේ අවි ආයුධ සහිත ආයුධ සන්නද්ධ හමුදා පිරිස් ආරක්ෂක අංශ මහරාත්‍රී ක්‍රූර ලෙස දරුණු ත්‍රස්තවාදීන් මැඩපවත්වන ආකාරයෙන් කරන ලදී පහර දීම මෙවන් පහර දීම මගින් ජන අරගලයේ මැඩපවත්වන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් හැකියාව තිබුණා නමුත් එතුමා ඒක කළේ නැහැ දැන් මේන් පේන්නේ රනිල් වික්‍රමසිංහ නව ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් වඩා දරුණු ක්‍රියාමාර්ග ගන්නා කෙනෙක්ද මේ මගින් පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් වඩා රනිල් වික්‍රමසිංහ මහත්මයා දරුණු පිළිවෙත් අනුගමනය කරන කෙනෙක්ද යන්න පිළිබඳව යම් අවබෝධයක් රටට ලැබෙනවා අරගල මැඩපැවැත්වියේ යුත්තේ අවි ආයුධ බලයෙන් නෙවෙයි දේශපාලන විසඳුම් මගින් රටේ ජනතාවට හේතු ගැන්නන දේශපාලන විසඳුම් මගින් තමයි රටේ ජනතාව ඉල්ලන ආර්ථික විසඳුම් සැපයීම මගින් තමයි අරගල නැවැත්විය යුත්තේ බලහත්කාරයෙන් නෙවෙයි ඒ නිසා මේ අවස්ථාවේදී අපි समस्त ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරවත් ජනතාව වෙනුවෙන් අපි යලිත් ඉල්ලා සිටිනවා ආයුධ බලයෙන් ජන අරගල නවත්තන්න ඉදිරිපත් වෙන්න එපා කියලා